ඊට පස්සේ කාලය කියන එක ගත්තාම තේරවාදී නනු කාලයේ විද්‍යමාන නැහැ. ඒක තවත් සංකීර්ණ ප්‍රශ්නයක්. විද්‍යාත්මක දැනුම කාටරි තියෙනවා නම් විශේෂයෙන් relativity of time නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් එමති මහා විද්‍යාඥයා ඉදපත් කරා සාපේක්ෂතාවාදී කියලා. අහලා තියෙන නේද? ඒක relativity of time දෙක දෙන්නෙට අවස්ථා දෙකෙදී කාලය වැඩ කරන ක්‍රම දෙකක්. අධික වේගයකින් ආලෝකයේ වේගය වගේ වේගයකින් කවුරු හරි ගමන් කරනකොට ඔහුට වෙලාව දැනෙන ක්‍රමයක් අපිට දැනෙන ක්‍රමයක් අධික ගුරුත්වයක ඉන්න කෙනෙක්ට වෙලාව දැනෙන ක්‍රමයක් ඒ ගුරුත්ව ශේෂ අධික නෙමෙයි sorry ගුරුත්වය වැඩි තැනක ඉන්න කෙනෙක්ට දැනෙන වෙලාව දැනෙන ක්‍රමයක් වෙන කෙනෙක්ට දැනෙන ක්‍රමයක් වෙනස් කියන එක තමයි ඔහුගේ සොයා ගැනීම සහ ඉදිරිපත් වීම ඒක අදටත් ප්‍රායෝගිකවත් පාවිච්චි කරන දෙයක්. يعني උදාහරණ GPS කියලා පාවිච්චි කරා. GPS එක වැඩ කරනකොට හැම මොහොතෙම ඒ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඒ ෆෝමියුලා එකට දැම්මේ නැත්තම් අවුරුද්දකට මට මතක හිටියද දවසකට ඔහු අවුරුද්දට කිලෝමීටර් 6ක වෙනසක් එනවා GPS එකේ. ඒක මගහැරව ගන්න ඒ ෆෝමියුලා එකට දාලා ඒ කාලයේ වෙනස හරි ගැස්සුවම තමයි අපිට ඇකියුරේට් GPS එකක් එන්නේ. ඒ නිසා ඒක දැනට ප්‍රායෝගිකව යොදා ගන්නව ෆෝමියුලා එකක්. ඒක එහෙම ප්‍රතිෂේධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒක හැටියට කාලය කියලා ඔවුන්ගේ චතුර්විධ බ්ලොක් යුනිවර්ස් කියලා කියන චතුර්විධ යුනිවර්ස් එකක් තියෙන්නේ. දිග පළල උසට අමතරව කාලය කියලා තව මානයක් තියෙනවා. තේරවාදයේ හැටියට කාලය යනු ධර්මයේ පැවැත්ම නිරීක්ෂණය කරනකොට හිතට දැනෙන අදහසක්. ධර්මයන්ගේ පැවැත්ම. ඒ කියන්නේ නාම රූප පරම්පරාවක් දකිනකොට දැන් මේ සිත පහළ වුණා ටික දලාගෙන තව සිතක් පහළ වුණා මේ දෙක අතර අපිට යම් අදහසක් දැනෙනවා. ඒ අදහස ටයිම් කියලා අපි වෙලාව කියලා තේරුම් ගන්නවා. ඒ ධර්මයේ ධර්ම පවත්මක ධර්ම දෙකක પરම්පරාවක ධර්ම දෙකක් අතර විමසනකොට තමයි අපිට අදහසක් එන්නේ මේ කාලයක් කියන අදහස. ඒක ප්‍රඥාත්ය ලෙස තේරවාදීන් සලකනවා. ඒක අදහසක් කියලා ගන්න විද්‍යාඥයෝත් ඉන්නවා දාර්ශනික විද්‍යාඥයෝ බටහිර උනා. ඒකට කියන්නේ ඒකට ටයිම් කැප්සියුල්. ටයිම් කැප්සියුල් එකක් තියෙනවා අපේ ඔළුවේ කියලා කියනවා. තියෙන්නේ මේ ධර්මවල පැවැත්මක්. ධර්මවල පැවැත්මක්. ඒ පැවැත්ම එක්ස්පීරියන්ස් කරනකොට අපිට යම් අර ධර්ම ඉපදෙනවා බිඳෙනවා මේක දකිනකොට යම් කාලයක් ගත වෙනවා වගේ හැඟීමක් එනවා. අපි ඒක හිතෙන් නිර්මාණය කරගන්න එක. ඒ වගේ දාර්ශනිකයන්ගේ පැත්තෙන් තමයි තේරවාදී ඉන්නේ. ධර්ම પરම්පරාවක් දිහා බලලා ටයිම් කියලා එකක් කාලය කියලා එකක් හිතෙන් අරගන්නවා. එහෙම නැතුව ඇබ්සලූට් ටයිම් කියලා එකක් නෑ. ඇබ්සලූට් ටයිම් කියලා එකක් නෑ. මොකද ටයිම් කියන එක ගත්තම ඒක ලොකුම සංකල්පයක්. මම මේ කෙටියෙන් කියන්නේ මේ තේරවාදයේ කාලය කියලා එකක් නැහැ කියලා කොහොම ඇති ඉතින්. මේ කතා ලොකුවට යන්න ඕනෙත් නෑ. දැන් කාලය කතා කරමු දැන් තියෙනවා අතීත වර්තමාන අනාගත කියලා මේ පටිසමුප්පාදයේ අංග දෙකක් අතීතයි වර්තමානයේ අංග ටිකක් තියෙනවා මට මතක හැටියට. අටක් නේද? අටක් අනාගත අංග දෙකයි. එතකොට එහෙම කාලය අනුව දේශනාව කතා කරලා තියෙනවා. ඊට පස්සේ අතීත ධර්මයේ පච්චුප්පන්න ධර්මයේනේ අනාගත ධර්මයේ කියලා ධර්මයක් ගත්තනේ කාල බෙහෙදී. එතන ධර්මයේ ගත්තේ. අපි සාමාන්‍යයෙන් මේ කියන්නේ අර ගෙවෙන අපිට දැනෙන්නේ ගෙවෙන වගේ කාලයක් නේ. ඒ ගෙවෙන වගේ කාලයක් කියන එක දැනෙනවානේ. ඒ කාලය කියන එක සාමාන්‍යයෙන් විස්තර කරගන්නකොට හරි අමාරුයි ගැන හිතන්න. ඒකට කරුණු තුනක් තියෙනවා. නවුනස්, ඇබ්සලූට් නව් කියලා එකක්. මේ මොහොත කියන අවස්ථාව. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මොහොතම විද්‍යමානව තියෙන. මේ මොහොත ටයිම් පැසේජ් කාලය හරහා යනවා වගේ දැනෙනවා සහ ටයිම්ස් ඩිරෙක්ෂන් කාලය යන පැත්තක් තියෙනවා. අවකාශය අපිට ඉදිරියට පස්සට ඕන පැත්තට යන්න බෑ කාලේ යන්න බෑ පස්සට කාලේ පස්සට යන්න බෑ කාලේ පස්සට ගියම කෝසලිටි කියන තියරිය හේතුඵලය කියන තියරිය බිඳ වැටෙනවා විද්‍යාත්මකව ඒ නිසා කාලේ හරහා යෑමක් නෑ එකම කාලේ හරහා යෑමක් ගැන කියනවා වෙනස් තැන් දෙකක හිටියොත් එහෙම අධික වේගකින් ගිහිලාම කාලය එයාට ගෙවෙන ක්‍රමයේ වෙනස් නිසා අපි වයසට ගිහිල්ලා තියෙනවා එයා අපි ළඟට එනකොට කියලා තමයි තර්කය කියන්නේ ඒක ඔප්පු කරලා කියන්නේ මේ ප්‍රායෝගිකව බලලා නැහැ ඒක තියරිටිකලි තමයි කියන්නේ. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකක් ගාවට ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලා ආවොත් සාමාන්‍ය ඔය ලොකු බ්ලැක් හෝල් එකක් ඒ එක බ්ලැක් හෝල් එකක් ගැන කියනවා. ඒකේ තියෙන ගුරුත්වය අනුව අවුරුදු 5ක් ඉඳලා ආවොත් එයා අවුරුදු 2.5ක් යාට ගත වෙලා තින්නේ අපිට අවුරුදු 5ක් ගත වෙනවා. ටයිම් ඔෆ් රිලටිවිටි කියන්නේ රිලටිවිටි ඔෆ් ටයිම් කියන්නේ ඒක හරි අමාරු concept එකක් තේරුම් ගන්න. ඉතින් අපේ හැටිය දේරවාදී හැටියට වෙලාව කියලා එකක් නැහැ තියෙන්නේ අර සමහර දාර්ශනිකයෝ කියන විදිහට ලක්ෂ දෙකක් අරගෙන ධර්මවල ඒ ඒ ඒ සිද්ධි දෙක අරමුණු කරාම අපිට කාලය කියලා අදහසක් අපිට අපි හිතෙන් ගොඩනගා ගන්නවා. කෙනෙක්ට අහන්න පුළුවන් සාපේක්ෂ කාලයක් නෙවෙයිද කිව්වේ දිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකය අතර. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝක අතර කතාව විදිහ ගොඩක් අය අහන ප්‍රශ්නයක්. මේ සාපේක්ෂ රිලටිවිටි ඔෆ් ටයිම් නේද දේශනා කරේ දිව්‍ය ලෝකෙ. මොකද ඒක ඒව හැංගෙන්නට තමයි දේශනාව කරලා දෙන්නේ. උන්වහන්සේ කියන්නේ
ඒක දේශනා වෙනවා මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චාතු මහරාජික එක දවසක් කියලා කියනවා. එහෙමද කියන්නේ? මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චාතු මහරාජික එක දවසක්. ඒ වගේ අවුරුදු දවස් 30ක් එහෙම මාසයක් දිව්‍ය මාස චාතු මහරාජික දිව්‍ය මාසයක් එවන් වූ මාස 12ක් අවුරුද්දක් එවන් වූ අවුරුදු 500ක්. සංඛ්‍යා වශයෙන් ගත්තා මනුස්ස අවුරුදු මිලියන 900 මිලියන් මට මතකයි. 90 මිලියන්. 9 මිලියන් නේ. මිලියන 9ක් ලක්ෂ 90ක් ලක්ෂ 90ක් කියන්නේ ඔව් 3 කෝටි 60 ලක්ෂයන් ඊළඟ ඔව් හරි ලක්ෂ 90ක් එතකොට ඒකෙදී අර සංසන්දනය කරානේ මෙහෙ දව මෙහෙ අවුරුදු 50ක් යනකොට ඒක දවස අනික සාපේක්ෂව වෙලාව කිව්ව තමයි හිතෙන්නේ සාපේක්ෂව වෙලාව කිව්ව කියන තමයි හිතෙන්නේ ඉතින් දැන් උදාහරණයකට සාපේක්ෂතාවාදයේත් එක පොඩි සංසන්දනයක් කරා මොකද සමහරුන්ට එන ප්‍රශ්නයක් මේක සාපේක්ෂතාවයේද මේ වෙලාවේ සාපේක්ෂතාවයේද බුදුරණන්සේ දේශනා කරේ එතන සාපේක්ෂ වෙන දැන් උදාහරණයට කවුරු හරි අධික වේගයකින් ගියොත් සාපේක්ෂතාවාදී හැටියට අපිට අවුරුදු 10ක් ගත වෙනකොට සමහරවිට එයාට ගත වෙලා තියෙන්නේ අවුරුදු 5යි. එයාට ගත වෙලා තියෙන අවුරුදු 5යි. ඉතින් ඒ වගේ එකක්ද මේ කිව්වේ කියලා කෙනෙක්ට ඇහෙන්න පුළුවන්. අපිට අවුරුදු 50ක් යනකොට එයාට එක දවසක්ද ගත වුනේ. එතකොට තර්ක දෙකක්නේ. ඒ කියන්නේ එයාට කාලයේ ගෙවෙන ක්‍රමය වෙනස් නේ. දැන් උදාහරණයකට ඒකෙන් ක්‍රම දෙකකට කියන්නේ දැන් අදහස් කරන්නද පුළුවන්. Experience of now වෙනස් වෙලා. ඒ කියන්නේ උදාහරණයකට මට අවුරුදු 50ක් යනකොට තාවසින්ස දවසයි නේ. මට පහළ වෙනවා නම් සිත් කෝටි ලක්ෂයක්. ඒ දවස ඇතුළත ඔහුට මට එක දවසක පහළ වෙන්නේ හිතන්නකෝ මට එක දවසක පහළ වෙන්නේ සිත් 10යි. තනද සි 10යි කියන්නේ නැත්නම් පැතනවා සි 1000යි එක දවසක පහල වෙනවා අවුරුදු 50ටම පහල වෙනවා සිත් කෝටි ලක්ෂයක් කියලා හිතන්න කෝටි නැත්නම් කෝටි දෙකක් කියලා හිතන්න සි 1000යි කෝටි දෙකයි හරිනේ දිව්‍ය ලෝකේ එක දවසක් දැන් කෝට් මට සිත් කෝටි දෙකක් පහල වෙනකොට දිව්‍ය ලෝකේ දවසයිනේ මට දවසට පහල වෙන්නේ සි 1000යි දිව්‍ය ලෝකේ දෙවියටත් මොකද සිතේ වේගය එකම නම් ඒ දවසේ යාට පහල වෙන්නේ සි 1000ද නැත්නම් යාට කෝටි දෙකක් පහල වෙනවා ඕකනේ සාපේක්ෂතාවාදය ඇප්ලයි කරන්න යනවා නම් කවුරු හරි ඔය තමයි ක්‍රම දෙක. ඒ කියන්නේ තේරෙනවද පොයින්ට් එක? ඒ කියන්නේ ඒක නිකන් පොතර ගත්තොත් අපිට එක දවස එක ඊට පස්සේ අවුරුදු 50. අපි කියමු මේ වෙලාවේ සිත් පහළ වෙනවා. ඒ කට්ටියට දිව්‍ය දවස් එකයි. හරිනේ අවුරුදු 50ක් යනකොට දැන් මිනිස්සෙට සිත් පහළ වෙනවා නම් 1000ක් උදාහරණයකට මෙතන පහළ වෙනවා කියමුකෝ අපි කියමු ලක්ෂ 2ක් කෝටි 2ක් පහළ වුණා කියලා දැන් ඒ දිව්‍ය දවස ගත වෙනකොට එයාට පහළ වෙලා තියෙන්නේ සිත් 1000ද නැත්නම් කෝටි 2ද ඔක තමයි විසඳගන්න තියෙන ප්‍රශ්නේ හරිනේ ප්‍රශ්නේ සාපේක්ෂව කියනකොට අර කාලයේ වෙනස් වෙනකොට මම එක තැනක කියවුවා ඒක තාම ගිනි කරගන්න බැරුණා මේ සාපේක්ෂතාවාදයේ වුණත් මේ නවුනස් එක ගැන නෙවෙයි ප්‍රශ්නය ආවේ it's matter of decay how the matter decays ඒ කියන්නේ මේවා වෙනස් වෙන ක්‍රමයේ විතරක් මිසක් දෙන්නටම තියෙන්නේ වේගෙන් යන කෙනාට ඉන්න කෙනාට දෙන්නටම තියෙන එකම නව් කියන එක්ස්පීරියන්ස් එක කියලා සමහරු කියනවා එහෙම වුණොත් දිව්‍ය ලෝකෙත් ඒ දවසට මෙච්චර ප්‍රමාණයක් සිත් පහළ වෙන්නට ඕනේ අපේ වගේ. හරිනේ? නැත්තම් මම කියන්නේ සාපේක්ෂතාවාදයෙන් බැලුවොත් එයාට පහළ වෙන්න ඕනේ දවස් 1000යි. හැබැයි එයාට දැනෙන්නේ දවසක් ගියා වගේ. අපිට දවස් 50ක් අවුරුදු 50ක් ගිහිල්ලා. එහෙම වුණොත් එහෙම ඒකේ ඒ කියන්නේ අපේ වගේම කාලයක් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ක්‍රමයට කිව්වා වෙන්නේ දැන් මේ විදිහට නැතුව හුදු මේ ඒ කියන්නේ මේ ක්‍රමයට ගත්තොත් එහෙම ඒකේ තරම් ඒ කියන්නේ කෙලීම සාපේක්ෂයි සිද්ධියම සාපේක්ෂයි මෙතන ගත්තම එහෙම මේ වගේ සිත් ප්‍රමාණයක්ම ඔහුටත් පහළ වෙනවා නම් දවස කියන එක ඩිෆයින් කරා එක විතරයි නැතුව වෙලාවේ සාපේක්ෂ භාවයක් කියලා නැහැ. ඒ කියන්නේ උදාහරණයකට දැන් අපි කියනවානේ දවස ඩිෆයින් කරා දැන් අපේ අවුරුද්දයි බ්‍රහස්පතිගේ අවුරුද්දයි නේද බ්‍රහස්පතිගේ අවුරුද්ද දිගයිනේ අපිට නේද මොකද ඒ අවුරුද්දක් කියලා කියන්නේ සූර්යයාට යන ගාලේ දිගයිනේ ආයත ඒ වගේ නිකම්ම හුදු අය සාපේක්ෂ කතා මොනවත් නැහැ. එයාටත් දිව්‍යයටත් පහළ වෙන්නේ අපේ වගේම සිත්.
අපේ වගේම සිත් පහළ වෙන බිඳන වේගයේ එකමයි. නමුත් ඉතා දීර්ඝ කාලයක් යනවා ඔහුට දවස අවසන් වෙන්නට. අනේ දවස අවසන් වෙන්න. ඉතින් එහෙම ගත්තම තාම ඒ කියන්නේ අපේ වගේම එක්ස්පීරියන්ස් එක යන්නේ. හැබැයි දවස කියලා සලකන්නේ අවුරුදු 50ක් අපේ ඒ කියන්නේ ගුළු දීර්ඝ කාලයක් තමයි දවස. ඒකට තමයි සාධක සාමාන්‍යයෙන් හම් වෙන්නේ අර බක බ්‍රහ්මයාට එහෙම අමතකුණා කියලා කියනවනේ. උප්පත්ති පව ඉතා දීර්ඝ කාලයක් නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට තේරෙන තොරතුර මෙන්න මේ ක්‍රමයට තමයි බුදුදහමේ කතා කරන්න තියෙන්නේ. මට තේරෙන විදිහට. ඒ නිසා මේ සාපේක්ෂතාවයේ වෙලාවේ කතා කරලා නැහැ කියන එක තමයි පෞද්ගලිකව තේරෙන්නේ. හුදු මෙහි කාලය ගත වීමත් එහි කාලය ගත වීමත් එකමයි. නමුත් එයා දීර්ඝ කාලයක් ගත කරනවා. තාම දීර්ඝ කාලයක් දෙවියා ජීවත් වෙනවා. ඉරපායන එකේදී ඒක දවස ඉලසනස කෙනෙක් අහනවා දවස කොහොමද තීරණය කරේ එහි කියලා. ඒකත් හොඳ ප්‍රශ්නයක්. එහෙට ඉරපායන නැහැ. ඒ කියන්නේ ඒ සාමාන්‍යයෙන් අට්ටුව අපේ තියෙන ක්‍රමයේ හැටියට ගත්තොත් ඉරේ බලපෑම චාතුම් මහරාජිකේට තියෙනවා. හරිනේ චාතුම් මහරාජ. එතන චාතුම් මහරාජික තලයේ තමයි ඉර හැසිරෙනවා කියලා කියන්නේ. දැන් මට උත්තර දෙන්න වෙන්නේ තේරවාදී හැටිනේ. තියෙන ක්‍රමයේ. එතකොට චාතුම් මහරාජික ඉර හැසිරෙනවා කියලා කියන්නේ. ඉතින් චාතුම් මහරාජික ඉර හැසිරෙනකොට වටයක් යනකොට දවසක් අපේ දවසක් යනකොට ඒක දවසක් ලෙස ඒ කට්ටිය සලකන්නේ නැහැ. මොකද ඉරෙන් නිසා නෙවෙයි. මම දන්නතර මෙයාට ආලෝකේ. ඒක දිව්‍ය ආලෝක. ඒක වෙනම ආලෝකයක් තියෙන එකට. චාතුම් මහරාජික උඩර ඉරේ බලපෑමක් නැහැ ඉතින්. ඉර බලපෑමක් නැහැ. එතකොට දවස ගණන් කරලා තියෙන ඉර උදා වීම පහළ වීම ඇතුනේ වෙන ක්‍රමයකට. ඒකත් හොඳ පොයින්ට් එකක්. මොකද්ද දවස ගණනය කරන්න තිබිච්ච පදනම? ඒක තහන්න ඕන ප්‍රශ්නයක්. ඒක හොඳම වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒක අපිට උත්තර දෙන්න බෑ. මට තේරෙන්නේ නැහැ. ගිහිල්ලා මම බලන්න එනවා. ඉතින් මේ ඔය විදිහට නම ඔර කියන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නයක් කවුරු හරි අහන්න පුළුවන් නිසා මම නිකන් පොඩි මේ විවරණයක් වශයෙන් ආරම්භයක් කරන් දුන්නේ. කාලය කියන එක තේරවාදී හැටියට ප්‍රඥප්තිය.